හොඳයි, එතකොට පහුගිය සතියේ අපි වැඩ කරපු තැන ඉඳලා මම ඉස්සරහට එනවා කතා කරන්න. අපි ඔයාලට ලබා දීලා තිබිච්ච මේ T10 11 12 13 කියන පේපර්ස් ටිකයි මික්ස් චැලෙන්ජ් පේපර්ස් කීපෙකට පිටවම ඉතිරලා තියෙනවා. අපි මුලින්ම ඒ ටික සාකච්ඡා කරලා ඉවර කරගනිමු. හරි, ඒ ටික සාකච්ඡා කරලා ඉවර කරලා අපි ඉස්සරහට එමු. හරි, එහිදී ඔයාලට මම ගිය සතියේ දුන්න මේ ඉංජිනේරු තාක්ෂණවේදී හැඳින්වීම වාඩබට අදාළව වීඩියෝ සෙට් එක දුන්නා. ඔයාලන් ඒ වගේ මම දීපු මේ ටියුට් එකේ ඒ නෝට් එක දාගෙන ඉවර ඇති. හරි, එතකොට දැන් මේ වෙනකොට ඉංජිනේරු තාක්ෂණවේදී හැඳින්වීම පාඩම හරි, සෞඛ්‍ය සහ ආරක්ෂාව පාඩම හරි, නිෂ්පාදන තාක්ෂණවේදී පාඩම හරි. එතකොට මේ මාසේ, ඒ කියන්නේ මැයි මාසේ අපි පටන් ගන්න සාකච්ඡා කරන්න මූලික කොටනකලේ තාක්ෂණවේදය. එතකොට සිවිල් පාඩම තමයි අපි මේ පාර අපි දැන් කතා කරන්න යන්නේ. සිවිල් පාඩමයි, ඒ වගේම චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල කියන පාඩමයි. එතකොට ওই පාඩම් ටික අපි සාකච්ඡා කරනවා මේ මාසය ඇතුළත. එතකොට නිබන්ධන ටික අපි තාම ඔයාලට ලබා දීම සිද්ධ කරලා නැහැ. මේ සඳුදා තමයි අපි ඔයාලට නිබන්ධන සහ මේ මාසයට අදාළ ප්‍රශ්න පත්‍ර ටික එවන්නේ. එතකොට සඳුදාගෙන් පස්සකට හම්බ වෙයි පේපර් සෙට් එක. එතකොට මොනවද මේ එන සතියේ? ඒ කියන්නේ දැන් ඔයාලට අලුත් ලෙසන් එකේ, ඒ කියන්නේ චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල පාඩමයි. ඒ වගේම සෝරි, චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල පාඩමයි. මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදයටයි අදාළ නිබන්ධන ටිකයි, මේ මාසෙට අදාළ ප්‍රශ්න පත්‍ර ටිකයි ලබන සතිය ඇතුළත ඔයාලට ලැබෙනවා. එතකොට ඒවා අරගෙන ඉතිරි වැඩවලට සම්බන්ධ වෙන්න. හරි, හොඳයි. එතකොට අද අපි වෙනවා මුලින්ම කතා කරන්නේ T10 පේපර් එකට. ගන්නකොට T10 පේපර් එක අතට. හරිනේ, හොඳයි. T10 පේපර් එක අතට අරන් ඇති. ඒකේ කියනවා ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැඳින්වීම දෙක කොටසයි අපි සාකච්ඡා කරමින් යන්නේ. දෙවෙනි කොටස. පළවෙනි ප්‍රශ්නයේ ඒ කොටස කියනවා මෙහෙම, තාක්ෂණ වේදී විකාශයේ සිද්ධ වෙච්ච ප්‍රධාන යුග පහ පිළිවෙලින් ලියන්න. අපි දන්නකොට තාක්ෂණ වේදයේ විකාශයේ සිද්ධ වෙච්ච යුග පහ. හරි, දැන් තාක්ෂණ වේදයේ විකාශයේ සිද්ධ වෙච්ච යුග පහ ගැන කතා කරද්දී අපි දන්නවා ප්‍රධාන යුග පහක් ගැන අපි දැන් මේ පාඩමේදී කතා කරලා තියෙනවා. මේක අපි දන්නවා යුග පහ ගත්තට පස්සේ පළවෙනි යුගය තමයි පොතේ ගල් යුගය, ඊට පස්සේ එනේර යුගය, ඊට පස්සේ කෘෂි කාර්මික යුගය, ඊට පස්සේ කාර්මික යුගය, ඊට පස්සේ තොරතුරු තාක්ෂණ යුගය කියලා අපි යුග පහ හඳුනාගෙන තිබුණා. මතකයිනේ? හරි, අපි කතා කරමු යුග ටික පොතේ ලියන්න. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසට ලියන්න යුග පහ පිළිවෙලින්. ගල් යුගය, ඒ වගේම ලියනවා එඬේර යුගය, ඊළඟට කෘෂිකාර්මික යුගය, ඊළඟට කාර්මික යුගය, ඊළඟට තොරතුරු තාක්ෂණ යුගය. හරි, ඊට පස්සේ අපි නමුද සාකච්ඡා කරන්න යන්නේ B කොටසදී පුතේ අපිට කියන්නේ මෙහෙමයි, කාර්මික විප්ලවයේදී හුමාලයේ ශක්තිය බහුලව භාවිතයට ගත්තා. හුමාලයේ යොදාගත්ත නිෂ්පාදන දෙකක් ලියන්න කියලා කියනවා. හුමාල ශක්තිය භාවිතා කරලා හදාගත්ත යන්ත්‍ර දෙකක් අපි මෙතනදී කියවනම් හරි, එකක් තමයි පුතේ වාෂ්ප එන්ජිම, අනිත් එක තමයි වාෂ්ප තලබවරය. ඔය දෙන්නම් කියවනම් හරි. එක්කෙනෙක් ලියන පුතේ B කොටසට වාෂ්ප එන්ජිම, අනිත් කෙනා ලියන්න වාෂ්ප තලබමරය. හරි, C කොටස වෙනවා තාක්ෂණ වේදයේ බලපෑම මිනිසා හා සමාජය කරී බලපාන ආකාරයට කරුණු දෙකකින් විස්තර කරන්න කියලා කියනවා. තාක්ෂණ වේදයේ බලපෑම මිනිසා හා සමාජය කරී බලපාන ආකාරය. දැන් තාක්ෂණ වේදයේ බලපෑම මිනිසා හා සමාජයට බලපාන මෙන්න මෙහෙම. පළවෙනි එකේ තමයි අපිට කියන්න පුළුවන් තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම ඔන්න එක. ඊළඟට ප්‍රාග්ධන
හිමිකාරීත්ව ව්‍යූහය වෙනස් වීම වන තව එකක්. ඒ වගේම අපිට කියන්න පුළුවන් නිෂ්පාදන ධාරිතාවය හා ඵලදායීතාවය වැඩිවීම. ඊළඟට තොරතුරු හා දැනුම ලබාගත හැකි වීම. ඒ වගේම පවුල් සබඳතාවල සිදු වූ වෙනස. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුව. ඔය වගේ කීපයක් අපිට කියන්නට පුළුවන්. හරිද? හොඳයි. අපි කීපෙම කතා කරමු. එතකොට මෙතනද කියන්නේ හොඳයි, කරුණු දෙකකින් දක්වන්න. ලියනකොටේ කරුණු කීපයක් කියමු අපි. සී කොටස උත්තරේ ලියනවා ලියන්න. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය සිදුවීම. දෙවෙනි කෙනා ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යූහය වෙනස් වීම. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යූහය වෙනස් වීම. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යූහය වෙනස් වීම. ඊළඟට නිෂ්පාදන ධාරිතාවය හා ඵලදායීතාවය වැඩිවීම. නිෂ්පාදන ධාරිතාවය හා ඵලදායීතාවය වැඩිවීම. ඊළඟට තොරතුරු හා දැනුම ලබාගත හැකිවීම. ඊළඟට පවුල් සබඳතාවල සිදු වූ වෙනස. ඊළඟට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුව. ඔය වගේ දේවල් අපිට කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ D කොටසට එනවා. D තාක්ෂණ වේදයේ දියුණුව පරිසරය කෙරෙහි ඇති කරන හිතකර බලපෑම්. හරි. දැන් හිතකර බලපෑම් තමයි මෙන්න මේවා. එකක් තමයි පොදේ නව පරිසර පද්ධති ඇති වෙනවා. නව පරිසර පද්ධති ඇතිවීම. ඒ වගේම පුනර්ජනනීය ශක්ති ප්‍රභේද නැත්නම් බල ශක්ති බිහි කිරීම. ඔය වගේ දේවල් අපි කියනවා. ඒ වගේම තව කියනවා විශේෂම ධර්මනේ විවිධ රසදි මල් සහ ගෙඩි සහිත ශාක ප්‍රභේද නිර්මාණය කරනවා. පැහැදිලිද? විවිධ හැඩැති ගෙඩි සහ ශාක සහිත. හරි. අපි දැන් කතා කරමින් ඉන්න පොදේ තාක්ෂණ වේදයේ දියුණුව පරිසරය කෙරෙහි ඇති කරන හිතකර බලපෑම්. එකක් තමයි නව පරිසර පද්ධති ඇති කරනවා. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා වර්තමානයේ වෙද්දී දැන් ලංකාවේ තියෙනවනේ පුතේ මේ පෝට් සිටි එක වරාය නගරයේ තියෙනවනේ. දැන් වරාය නගරය හදලා තියෙන්නේ මුහුද ගොඩ කරලානේ. දැන් වරාය නගරය හදලා තියෙන්නේ. එතකොට ඒක ලංකාවේ පරිසර පද්ධතියට එකතු වෙච්ච අලුත් පරිසරයක්. පැහැදිලිද? ඒ වගේම දැන් පුනර්ජනනීය ශක්ති ප්‍රභේද බිහි කරනවා. නැවත නැවත ජනනය කරන්න පුළුවන් ශක්ති ප්‍රභව දරුවනේ වර්තමානයේදී බිහි කරලා තියෙනවා. හරි. ඒ වගේම තව එකක් තමයි මේ විවිධ රසති ගෙඩි සහ මල් සහිත ශාක ප්‍රභේද හදලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තට පස්සේ වර්තමානයේදී අපි දකිනවා මේ බිත්තර ගස් තියෙනවා පොදේ. බිත්තර ගස්. දැන් ඒ කියන්නේ දැන් වෙනදා කිකිලි දාන බිත්තරේ එහෙම්මම අපිට
කිකිලිදාන බිත්තරේම කියන්නේ මේ කිකිලිදාන බිත්තරේ වගේම බිත්තර අපිට ගහකින් කඩල ගන්න පුළුවන් විදිහට දැන් වර්තමානයේදී බිත්තර ගස් හදලා තියෙනවා. දවල් නිකන් ඉන්නවාකින් අන්තර්ජාලය පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකෝ එක් ට්‍රී කියලා. එක් ට්‍රී බිත්තර ගස් කියලා. එතකොට ওই පිළිබඳව ඩොකියුමෙන්ටරි එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. තොරතුරු ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් ඔය බිත්තර ගත්තාම ජාන තාක්ෂණය හරහා වර්තමානයේ වෙද්දී බිත්තර ගස් හදලා තියෙනවා. ඒ වගේ හැදෙනවා බිත්තර, ඒවා ගත්තාම පැහිච්ච බිත්තර, ඉදිච්ච බිත්තර, දළු බිත්තර, ගැට බිත්තර කියලා අපිට ඕන ඕන විදිහට බිත්තර කඩා ගන්න පුළුවන්. එකම වෙනස බිත්තරේ සම්බන්ධ කරලා තියෙන්නේ, ඒක බිත්තරේ සම්බන්ධන්නේ ගහකට නැට්ටක් තියෙනවනේ, නැට්ට හරහා. හැබැයි අපි දකින සාමාන්‍ය බිත්තරයක නැට්ටක් නැතුණාට ඔය බිත්තරේ තියෙන එකම වෙනස තමයි නැට්ටක් තියෙන එක. ඊට අමතරව රසය, ගුණය, හැඩය සියල්ලක්ම, වර්ණය සියල්ලක්ම සාමාන්‍ය කිකිලි බිත්තරයක් හා සමානයි. පැහැදිලිද? හරි. අපි ලියමු මෙන්න මෙහෙම. පරිසරය කෙරෙහි ඇතිකරන හිතකර බලපෑම. ලියන ගොඩ කීපයක් පළවෙනි එක කියලා ලියන්න. නව පරිසර පද්ධති ඇතිවීම. නව පරිසර පද්ධති ඇතිවීම. නව පරිසර පද්ධති ඇතිවීම. ඊළඟට ලියන්න. පුනර්ජනනීය, පුනර්ජනනීය ශක්ති ප්‍රභව, පුනර්ජනනීය ශක්ති ප්‍රභව බිහි කිරීම, පුනර්ජනනීය ශක්ති ප්‍රභේද බිහි කිරීම, ශක්ති ප්‍රභව බිහි කිරීම, පුනර්ජනනීය ශක්ති ප්‍රභව බිහි කිරීම. ඒ වගේම ලියන්න තව එකක්. විවිධ රසති, විවිධ රසති ගෙඩිහා, විවිධ රසති ගෙඩිහා මල් සහිත, විවිධ රසති ගෙඩිහා මල් සහිත ශාක ප්‍රභේද බිහි කිරීම, ශාක ප්‍රභේද බිහි කිරීම, ශාක ප්‍රභේද බිහි කිරීම කියලා කියන්න. ශාක ප්‍රභේද බිහි කිරීම, ශාක ප්‍රභේද බිහි කිරීම, ශාක ප්‍රභේද බිහි කිරීම. හරි. ඊට පස්සේ එනම් අපි කතා කරන්න යන්නේ ඊ කොටසට. තාක්ෂණවේදී නිෂ්පාදනයක ඉල්ලම වැඩිවීමට බලපාන සාධක තුනක්. පුතා ඉල්ලම වැඩි වෙන්න බලපාන සාධක ගත්තහම එකක් තමයි වෙළඳපොළ තරඟකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. අනිත් එක තමයි පෞද්ගලික අවශ්‍යතා. ඊළඟ එක තමයි රාජ්‍ය අරමුණු. පැහැදිලිද? ඔන්න ඔය සාධක තුන තමයි ඉල්ලුම සඳහා බලපාන්නේ. ඒ නිසා ලියනකොට ඉල්ලුම සඳහා බලපාන සාධක පළවෙනි කෙනා ලියන්න. මෙහෙම ලියන්න. වෙළඳපොළ තරඟකාරීත්වය තුළ, වෙළඳපොළ තරඟකාරීත්වය තුළ, වෙළඳපොළ තරඟකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. වෙළඳපොළ තරඟකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. වෙළඳපොළ තරඟකාරීත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව. තව එකක් ලියන්න. පෞද්ගලික අවශ්‍යතා, පෞද්ගලික අවශ්‍යතා. ඊළඟ කියලා ලියන්න පුතේ රාජ්‍ය අරමුණු, රාජ්‍ය අරමුණු. හරි. මේක වෙන්නේ නැහැ නේද? ලියා ගන්න පුළුවන් නේ? ලියලා පුතේ. නම් අය වැඩි වලද පුතේ? ඕසයි ඉවරයි. හරි නේ. රයිට්. හරි. ඊට පස්සේ F කොටස දෙනවා. වාණිජකරණය කෙරෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ඍජුවම බලපානවලු උදාහරණ දෙකක්. වාණිජකරණය කෙරෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ඍජුවම බලපානවලු උදාහරණයක් වශයෙන් වර්තමානයේ අපි දකිනවා, අපි දකිනවා දැන් වාහන ආනයනය සීමා කරලා දෙනවා, වාහන ගෙන්වීම අඩු කරලා දෙනවා. දැන් නම් අඩු කරලා කියන්නේ දැන් ළඟදී නම් ගෙන්නන්න හැකියාවක් ලැබෙයි. දැන් ඒ ආනයන සීමා කරලා දෙන නිසා වර්තමානයේ වෙද්දී රටේ පාවිච්චි කරන පරණ වාහන වල මිල අසාමාන්‍ය ලෙස වැඩි වෙලා තියෙනවා. ඕක එකක්. ඒ වගේම විදේශ රටවල් වල විශේෂයෙන්ම සහල් ආනයනය කරනවා, පළතුරු ආනයනය කරනවා, ඒ වගේ දේවල් එක්ක රටේ භාණ්ඩවල මිල අඩුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
හරි සමහර භාණ්ඩ වල මිල වැඩි වෙනවා සමහර භාණ්ඩ වල මිල අඩු වීමකුත් තියෙනවානේ අපි ලියමු මෙහෙම රාජ්‍ය ප්‍රතිපත්ති ඍජුව බලපානවල උදාහරණ දෙකක් ලියනකොට මෙහෙම ලියන්න මෝටර් වාහන වර්තමානීය වන විට මෝටර් වාහන වර්තමානයේ වන විට ආනයන සීමාවලට යටත්ව පවතින නිසා ආනයන සීමාවලට යටත්ව පවතින නිසා ආනයන සීමාවලට යටත්ව පවතින නිසා යටත්ව පවතින නිසා රටේ පවතින පාවිච්චි කරන ලද වාහනවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම වාහනවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම වාහනවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම අසාමාන්‍ය ලෙස ඉහළ යාම හරි ඔන්න එකක් තව එකක් ලියන්න තර්කලියන වර්තමානයේ වන විට ලූණු ගම්මිරිස් සෝරි ගම්මිරිස් නෙමෙයි ලූණු කොත්තමල්ලි ලුණු කමා කොත්තමල්ලි අගම්මිරිසු තරි ගම්මිරිස් ආදිය ඉන්දියාව ආදී රටවලින් ආනයනය කිරීම හේතුවෙන් එම භාණ්ඩවල මිල පහළ යාම එම භාණ්ඩවල මිල පහළ යාම එම භාණ්ඩවල මිල පහළ යාම හරි එම භාණ්ඩවල මිල පහළ යාම ඊට පස්සේ E හරි F හරි හොඳයි ඊට පස්සේ පොතේ එනවා දෙවෙනි ප්‍රශ්නෙට. ඔතනින් වුණා පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි එනවා අපි දෙවෙනි ප්‍රශ්නෙට. දෙක ප්‍රශ්නෙට එනවා. ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රබල හැරවුම් ලක්ෂ දෙකක් ලෙස ලෝහ නිෂ්පාදනය හා විදුලිය නිපදවීම හඳුනා ගන්න පුළුවන් ලෝ. මේ සඳහා බලපාපු සොයා ගැනීම් එක බැගින් ලියන්න කියලා කියනවා. ප්‍රබල හැරවුම් ලක්ෂ දෙකක් ලෝහ නිෂ්පාදනය. දැන් ලෝහ නිෂ්පාදනයට හේතුව අපිට විදියට අපිට ගන්න පුළුවන් හේතුව කියන්නේ ඒ සඳහා බලපාපු සොයා ගැනීම්. දැන් ලෝහ නිෂ්පාදනය කරන්න හේතුව තමයි විශේෂම දරුවනේ චීන අච්චට ලෝහය වාර්තු කරන්න පුළුවන් කියලා හොයාගත්ත නිසා. විශේෂම දරුවනේ අර ඉතා අඩු උෂ්ණත්වයකදී චීන අච්චට ලෝහය ද්‍රව කරගන්න පුළුවන් වීම එක චීන අච්චට භාවිතා කරලා විවිධ නිර්මාණ ඉදි වුණා. එතකොට පාවිච්චි කරන්න පුළුවන් වෙළඳ පාවිච්චි කරපු දැව අවයව විදි වෙනුවට වර්තමානයේ වෙද්දී චීන චක්ටි වාර්තු කරලා හදාගත්ත දේවල් භාවිතා කරන්න පුළුවන් කියලා එම යුගය තුළ මිනිස්සු දැනගෙන හිටපු නිසා තවත් ලෝහ හොයාගෙන ඒ වයින්ුත් ඒ වගේ වැඩ කරන්න පුළුවන්ද කියලා බැලුවා. ඒක තමයි ලෝහ සොයා ගැනීමට හේතුව වෙන්නේ. ඒ වගේම පොතේ විදුලි නිපදවන්න විදුලි නිපදවීමට හේතුව තමයි පොතේ 1733 එංගලන්ත ජාතික ස්ටීපන් ග්‍රේ විසින් සන්නායකයක් හරහා විදුලිය ගලන්න පුළුවන් කියලා හොයාගත්තා. ඔන්න ඔය දේවල්. කියන්නකෝ පොතේ මෙහෙම ලියන මුලින්ම ලෝහ නිෂ්පාදනය කියලා දාන්නකෝ මුලින්ම ලියපතේ ලෝහ නිෂ්පාදනය මුලින්ම ලියන ලෝහ නිෂ්පාදනය පුංචි කැලල කාලේ යටින් ලියන්නේ මෙහෙම ලියන්න ලෝහ නිෂ්පාදනය කියලා දාලා ලියපතේ චීන චට්ටි වාර්තු කිරීමේ තාක්ෂණය චීන චට්ටි වාර්තු කිරීමේ තාක්ෂණය
සොයා ගැනීම තත් සොයා ගැනීමයි පීනට් චට්ටි වාර්ත කිරීමේ තාක්ෂණය සොයා ගැනීමයි සොයා ගැනීමයි සොයා ගැනීමයි එතෙන්ම ලියන්න වාර්තු කිරීම සඳහා චීනච්චట్టి ලෝහය වාර්තු කිරීම සඳහා චීනච්චట్టి ලෝහය යොදා ගැනීමේ වාර්තු කිරීම සඳහා චීනච්චట్టి ලෝහය යොදා ගැනීමේ ප්‍රධානම හේතුව වන්නේ එම ලෝහය ඉතා අඩු උෂ්ණත්වයකදී එම ලෝහය ඉතා අඩු උෂ්ණත්වයකදී ද්‍රව බවට පත් කර ගැනීමට ඇති හැකියාවයි හොඳයි ඊළඟ වසරේ එනවා යටින් රූලක් අරලා ලියන්න ඊළඟට විදුලිය නිපදවීම කියලා ලියන්න ඊළඟට ලියන්න පොතේ විදුලිය නිපදවීම කියලා දාලා ලියන්නක මෙන්න මෙහෙම විදුලිය නිපදවීම කියලා දාලා ලියන්න මෙහෙම විදුලිය නිපදවීම ලියන්න මෙහෙම 1733 දී 1733 දී එංගලන්ත ජාතික ස්ටෙෆන් ග්‍රේ විසින් එංගලන්ත ජාතික ස්ටෙෆන් ග්‍රේ විසින් සන්නායක හරහා විදුලි ධාරාවක් සානේ කයි කියන්නකෝ 1733 දී ඒ කියන්නේ දැනන්නේ ආස හරි 1733 දී එංගලන්ත ජාතික 1733 දී එංගලන්ත ජාතික ස්ටෙෆන් දන්නවනේ ස්ටෙෆන් ග්‍රේ විසින් සන්නායකයා කරහා විදුලිය ගලා යන බව ස්ටෙෆන් ග්‍රේ විසින් සන්නායකයා කරහා විදුලිය ගලා යන බව සොයා ගන්නා ලදී විදුලිය ගලා යන බව සොයා ගන්නා ලදී අන්න ඒක තමයි හේතුව වෙන්නේ. හරි නේද? තව ලියනවද පුතේ? හරිද? හරි. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස අධ්‍යාපන හා ගමනාගමන යන ක්ෂේත්‍ර දෙකෙහි ඉංජිනේරු තාක්ෂණවේදී සංවර්ධනය සඳහා සිදු විය යුතු යෝජනා එකබැගින් ඉදිරිපත් කරන්න කියලා කියනවනේ. අධ්‍යාපන හා ගමනාගමන කියන ක්ෂේත්‍ර දෙකෙහි. පුතේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඇති වෙන්න ඕනේ සංවර්ධනය වෙන්න ඕනේ යෝජනා මොනවද අධ්‍යාපන ක්ෂේත්‍රයේ? එකක් තමයි සුහුරු පන්ති කාමර ස්මාර්ට් ක්ලාස්රූම් හැදෙන්නට ඕන. ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේද. ඒ වගේම මල්ටිමීඩියා හරහා උගන්වන ක්‍රමවේද. ඔන්න ඔය දේවල් හැදෙන්නට ඕන. ඒ වගේම ගමනාගමන ක්ෂේත්‍රය හැදෙන්නට ඕන. අධිවේගී මාර්ග හැදෙන්නට ඕන. විදුලි දුම්රිය හැදෙන්නට ඕන. පැහැදිලිද? අපි ලියමු කීපයක්. අධ්‍යාපන කියලා දාන්නකෝ. අධ්‍යාපන කියලා දාලා ලියන්න එම ශාස්ත්‍රයේ පිළිමද යටින් මෙහෙම ලියන්න අධ්‍යාපන ශාස්ත්‍රයේ සිද්ධ වෙන සංවර්ධන ක්‍රියාවලිය ලියන්න සුහුරු පන්ති කාමර අධ්‍යාපන කියලා දාලා යටින් ලියන්න පළවෙනි කෙනා ලියන්න සුහුරු පන්ති කාමර නිර්මාණය සුහුරු පන්ති කාමර කියන්නේ ස්මාර්ට් ක්ලාස් රූම් කියන කට්ටිය සුහුරු පන්ති කාමර නිර්මාණය සුහුරු පන්ති කාමර නිර්මාණය තව එකක් ලියන්න සූර්ය පන්ති කාමර නිර්මාණය. තව එකක් ලියන්න. මාර්ගගති ගෙනුම් ක්‍රම. තව එකක් ලියන්න පොතේ මාර්ගගත ඉගෙනුම් ක්‍රම. ඒ කියන්නේ ඔන්ලයින් এডুকেෂන් එක මාර්ගගත ඉගෙනුම් ක්‍රම.
මාර්ගගත ඉගෙනුම් ක්‍රම. මාර්ගගත ඉගෙනුම් ක්‍රම. මාර්ගගත ඉගෙනුම් ක්‍රම. ඊට පස්සේ ලියන්න මාර්ගගත ඉගෙනුම් ක්‍රම. හරි. තව එකක් ලියන්න. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යොදා ගැනීම. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යොදා ගැනීම. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යොදා ගැනීම. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යොදා ගැනීම. හරි. ඊට පස්සේ ලියන්න අධ්‍යාපන. හරි. ඊළඟට ලියන්න ගමනාගමන. ගමනාගමන. හරි. ගමනාගමන. ලියන්න මෙන්න මෙහෙම. ගමනාගමන ශාස්ත්‍රය තුළ අපි දකින සංවර්ධන ක්‍රම ටික ලියන්න. ගමනාගමන ශාස්ත්‍රය තුළ ලියන්න එක්කෙනෙක්. ගමනාගමන ශාස්ත්‍රය තුළ අපි දකින එක්කෙනෙක් ලියන්න. ලියන්න අධිවේගී මාර්ග. අධිවේගී මාර්ග නිර්මාණය. අධිවේගී මාර්ග නිර්මාණය. අධිවේගී මාර්ග නිර්මාණය. අධිවේගී මාර්ග නිර්මාණය. තව කෙනෙක් ලියන්න. තව කෙනෙක් කියන්නේ විදුලි දුම්රිය. විදුලි දුම්රිය. හරි. දැන් අපි කතා කරේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ ගමනාගමන ක්ෂේත්‍රයේ සඳහා ඉංජිනේරු තාක්ෂණවේදයේ සංවර්ධනය වෙනුවෙන් කරන්න ඕන යෝජනා ගැන අපි කතා කරේ. හරි. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස පොතේ තාක්ෂණ විදී කළමනාකරණ ක්‍රියාවලිය සංරචක. දැන් තාක්ෂණ විදී කළමනාකරණ ක්‍රියාවලිය සංරචක කීයක් තිබුණද? සංරචක තියෙන අපද කීයක්ද? පහක් තියෙනවා. සංරචක පහ අපි කතා කරනකොට ඒ සංරචක පහ අතර අපි දකිනවා පොතේ 1 2 3 4 5 සංරචක පහක් තියෙනවනේ. ඒ සංරචක පහ ගත්තට පස්සේ අපි දකිනවා දරුවනේ එක්කෙනෙක් තමයි නිර්මාණකරණය. නිර්මාණකරණය. ඊළඟ කෙනා පුතා සැලසුම් කරණය. ඊළඟට පාලනය. ඊළඟට පුතේ මෙහෙයවීම. අවසාන කෙනා පුතා සංවිධානය. ඔන්න කරුණු ටික. නිර්මාණකරණය, සැලසුම් කරණය, පාලනය, මෙහෙයවීම සහ සංවිධානය. පැහැදිලිද? හරි. ඔය ටික නම් මම හිතන දන්නවා. හරි. ටක් ගාලා නෝට් කරගන්නකෝ. හරි. නෝට් කරගෙන ඉවරද? හරි. හරි නේද පුතේ? එරික හරිනේ. රයිට්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නකට. දැන් ඔහොමම තුන්වෙනි ප්‍රශ්නත් දෙන්නක පුතේ. තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නයේ ඒ කොටස අපි යමු. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස තියෙනවා 1 2 කියලා කොටස් දෙකක්. හරි. දැන් මම හිතනවා පොතේ ඔයාලට උත්තර ගන්න පුළුවන් වෙයි. මිනිසා හා සමාජයේ කරී ඇති කරන බලපෑම් දෙකක් අහනවා. ඊට පස්සේ පරිසරයේ කරී ඇති කරන හිතකර බලපෑම් ටිකක් අහනවා. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ පිට විනාඩි 5ක් වගේ ඇතුළත ඔය කොටස් සඳහා ටක් ටක් කරලා උත්තර ගන්න පටපට් ගාලා මම හිතනවා ඔයාලට ගන්න පුළුවන් වෙයි කියලා. ටක් ගාලා ගන්න බලන්න. මම ඊට පස්සේ සාකච්ඡා කරන්නම්. කොහොම විදිහකට ගැට්ටක් කරලා ලියාගෙන ලියා ගන්න බලන්න. ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් එකින් එක කරුණු ටික වෙන වෙනම. හරි. ඉක්මන් කරගෙන බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. පුළුවන් ඉක්මනින් පුතේ ලියාගෙන ලියාගෙන යන්න. පුළුවන් ඉක්මනින් ලියන්න. අපි ඉගෙන ගන්න තියෙන කරුණු ටිකක්මයි තියෙන්නේ. පුළුවන් ඉක්මනින් ලියන්න බලන්න. චට්ටක් ගාලා. ලියලා ඉවර නම් මට කියන්න. ඉවර නම් කියන්න.
හරි තව ලියනවද පොතේ? තව ලියනවද? උපන් කළ ගමු. හරි. මම එන්නම් තුන්වෙනි ප්‍රශ්න සාකච්ඡා කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස. ඒවල පළවෙනි කොටස. තාක්ෂණ වේදයේ දියුණුව මගින් මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම් දෙකක්. පුතේ අලුතෙන් ආයේ ලියන්න දෙයක් නැහෙනේ. තාක්ෂණ වේදයේ දියුණුව මගින් මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම් ගැන කතා කරද්දී පුතේ මේ අපි කතා කරානේ ওই පළවෙනි ප්‍රශ්නේ සී කොටසට උත්තරයක් ගත්තානේ. පළවෙනි ප්‍රශ්නේ සී කොටසට ගත්ත උත්තරේ නෙතෙන්ද දරුවනේ ලියන්න දෙන්නේ. ඔතෙන්ද ලියන්න ඕන ඩබල් ක්ලික් කරලා ඔතෙන්ට උත්තරේ තියෙන තැනට පුතා කොපි පේස්ට් කරගන්න. එතකොට වැඩේ හරිනේ. හරිද? ඒ කියන්නේ ඔය පළවෙනි ප්‍රශ්නේ සී කොටස ලියලා තිබ්බ තැන උත්තරයක් තිබ්බනේ. ඒ උත්තරේමයි තුන්වෙනි ප්‍රශ්නේ ඒවල පළවෙනි කොටසට එන්නේ. දෙක තාක්ෂණ වේදයේ දියුණුව මගින් පරිසරයේ කෙරී ඇති කරන හිතකර බලපෑම් දෙකක්. අපි ලිව්වනේ පළවෙනි ප්‍රශ්නට අදාළව ඒක මොකදේ ලියන්න මෙතෙන් දෙච්චරයි. ඊළඟට B වල පළවෙනි කොටස ඒ වල එක දෙක කොටස්වලට උත්තර ඔය පළවෙනි ප්‍රශ්න අතර තිබ්බෑ. හරි B වල පළවෙනි කොටස යම් කර්මාන්තයක නිෂ්පාදන වැඩි දියුණු වීමට බලපාන ප්‍රධානතම සාධක දෙකක්. යම් කර්මාන්තයක නිෂ්පාදන වැඩි දියුණු වෙන්න බලපාන ප්‍රධානතම සාධක දෙකක්. පොතේ නිෂ්පාදන වැඩි දියුණු වෙන්න බලපාන සාධක තමයි මෙන්න මේවා. එකක් තමයි පොතේ ක්‍රය ශක්තිය. නිෂ්පාදන වැඩි දියුණුවට බලපාන සාධක නිහන්නේ. ඔව් එකක් තමයි පොතේ ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය කියන්නේ පොතේ මිලදී ගැනීමේ හැකියාව. ඒ වගේම අපිට තව කියන්න පුළුවන් නිෂ්පාදනයේ ගුණාත්මක බව. එහෙම නැත්නම් උසස් නිමාව. ඒ වගේම කාර්යක්ෂම බව. ඒ වගේම කල්පරත්ම. මේවා තමයි නිෂ්පාදනයේ ගුණාත්මක බව සඳහා බලපාන සාධක වෙන්නේ. ලියන්න පොතේ කීපයක් ලියමු. ලියන්න. ලියන්න. මේව ලියමු. පිළිවැයනේ මේව ලියන්න. කල්පවැත්ම ආරක්ෂාව කල්පවැත්ම ඒ වගේම ආරක්ෂාව ඒ වගේම ගුණාත්මක බව ඒ වගේම බහුකාර්ය අංග ඒ වගේම උසස් නිමාව යුගයට ගැලපීම ඒ වගේම අපදේ තව එකක් ලියගෙන ඉවර නේද? තව කලේන ආකර්ෂණීය බව. ආකර්ෂණීය බව. හරි ලිලිවරනේ. හරි ඊට පස්සේ යාක දෙවෙනි කොටස දෙනවා. අධ්‍යාපන දෙවෙනි කොටස දෙනවා. පොතේ ලිලිවරනේ. හරි අධ්‍යාපන ක්ෂේත්‍රයේ තාක්ෂණික වැඩි දියුණු වීම සඳහා උදාහරණ දෙකක්. පොතේ අපි කලින් කිව්වනේ මොනවද? සුහුරු පන්ති කාමර, ඒ වගේම බහුමාධ්‍ය ප්‍රක්ෂේපණයන් සභාවිතා කිරීම, මාර්ගගත ඉගෙනුම් ක්‍රම නේද අපි කලින් කතා කරේ. අන්නේ ටික මතෙන් ලියන්න. එච්චරයි. ඒ කොටසට තුප්පේ දන්නවා. ඊටස තුන්වෙනි කොටස තාක්ෂණීයදී කළමනාකරණ ක්‍රියාවලියේදී අංග පහ. අපි දැන් මේ කතා කළේ ඒ ටිකම ඉන්නේ ලියන්න තියෙන්නේ. හරි ඒ ටිකම නෝට් කරන්න. එච්චරයි. හරි ඊට පස්සේ පුතේ හතරවෙනි ප්‍රශ්නේ දෙනවා. හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටස. හරි ඉක්මන් කරන්න බලන්න. හතරවෙනි ප්‍රශ්නටත් එන්න බලන්න ටක් දාලා. වාණිජකරණය යන අර්ථ දක්වන්න කියලා කියන පොතේ වාණිජකරණය කියන්නේ මොකක්ද කියලා අපි අහන්නේ. පොතේ වාණිජකරණය කියන්නේ මොකක්ද? වෙළඳපොළ තුල ඉල්ලුම් සැපයුම් බලවේග මත ලාභය අරමුණු කර ගනිමින් මානව අවශ්‍යතා සහ වුවමනා ඉටු කරලීමේ ක්‍රියාවලියට අපි නමක් කියනවා වාණිජකරණය කියලා. ලියන්නක වෙන්නේ මෙහෙම වාණිජකරණය අර්ථ දක්වීම. ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. වෙළඳපළ තුළ ඉල්ලුම් සැපයුම් බලවේග මත
වෙළඳපළ තුළ ඉල්ලුම් සැපියුම් බලවේග මත වෙළඳපළ තුළ ඉල්ලුම් සැපියුම් බලවේග මත ලාභය අරමුණු කර ගනිමින් ලාභය අරමුණු කර ගනිමින් ලාභය අරමුණු කර ගනිමින් මිනිස් අවශ්‍යතා හා වුවමනා මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කරලීමේ ක්‍රියාවලිය මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කරලීමේ ක්‍රියාවලිය වාණිජකරණයයි 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 හරිනේ හොඳයි එක දෙවෙනි කොටස නිෂ්පාදන වල වැඩි දියුණු වීම කරෙහි බලපාන සාධක දෙකක් අපි අර නිෂ්පාදන වල වැඩි දියුණු වීම සඳහා බලපාන සාධක අපි දරනවානේ කලින් අපි කතා කළානේ හරි මොනවද කතා කරේ දරුවනේ අර පළවෙනි ප්‍රශ්නේ ඊ කොටසට කතා කරේ නිෂ්පාදන සාධක පැහැදිලි ඒ කියන්නේ ඉල්ලුම සඳහා බලපාන පාපඩක් ඉන්න මෙතන කියන්නේ නිෂ්පාදන වල වැඩි දියුණු වීම සඳහා බලපාන සාධකනේ කියන්නේ මෙන්න මෙහෙම නිෂ්පාදන වල වැඩි දියුණු වීම සඳහා බලපාන සාධක කීපයක් ලියනකොට නිවැරදි ක්‍රියාකාරීත්වය කීපයක් ලියන්නකො නිවැරදි ක්‍රියාකාරීත්වය නිවැරදි ක්‍රියාකාරීත්වය ඉහළ කාර්යක්ෂමතාවය ඉහළ කාර්යක්ෂමතාවය ඉහළ කාර්යක්ෂමතාවය ඒ වගේම ලියන්නකො මානව සාධක නියාමනය හා ගැළපීම 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 ඊට පස්සේ පොතේ බහුකාර්ය අංග බහුකාර්ය අංග බහුකාර්ය අංග ඊළඟට පොතේ ලියන්න සෞඛ්‍ය ආරක්ෂිත බව සෞඛ්‍ය ආරක්ෂිත බව ඊළඟට පොතේ පරිසර හිතකාමී බව පරිසර හිතකාමී බව පරිසර හිතකාමී බව තව කෙනෙක් ලියන පොතේ තත්ව හා ප්‍රමිති වලට අනුකූල බව තත්ව හා ප්‍රමිති වලට අනුකූල බව තත්ව හා ප්‍රමිති වලට අනුකූල බව ඒ වගේම පොතේ උසස් නිමාව උසස් නිමාව උසස් නිමාව උසස් නිමාව හරි හොඳයි ඊට පස්සේ හරි රයිට් ඔන්න එතකොට හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටස ඉවරයි හරි ඊට පස්සේ නම් හතරවෙනි ප්‍රශ්නේ පොතේ බී කොටසට මොකද පොතේ මට පොතේ පැහැදිලි නෑ මොකද්ද සාර මේ රාජ්‍ය ආරමුණු පෞද්ගලික ආරමුණු පෞද්ගලික කියලා එහෙම තියෙන්නේ ඒවා එතකොට මොනවද සර් මොකද පොතේ අර රාජ්‍ය ආරමුණු පෞද්ගලික අවශ්‍යතා කියලා එහෙම තියෙන්නේ මේ පොතේ ඉල්ලුම සඳහා බලපාන සාධක ඒවා ඉල්ලුම සඳහා බලපාන සාධක දැන් මේ අපි කතා කරන්නේ නිෂ්පාදන දැන් මේ කතා කළේ නිෂ්පාදන වල වැඩි දියුණු සඳහා බලපාන සාධකනේ එතකොට මේ ඔය නිෂ්පාදනයක ඉල්ලුම සඳහා බලපාන සාධක තමයි ඒ මේ වෙළඳපළ තුළ තර කැලි ඔය මේ පෞද් මේ මොකද මේ ඔය රාජ්‍ය අරමුණු ඒ වගේම ඔය පෞද්ගලික අවශ්‍යතා ඒ වගේම වෙළඳපළ ඔය තරඟ තත්ත්වය එහෙම නැත්නම් මේ ඔය කියන තරඟ තත්ත්වය තුළ සාර්ථකත්ව ලැබීම අර මේ අවශ්‍යතාවය කියන ටිකේ ඉන්නේ ඉල්ලුම සඳහා බලපාන සාධක වලට දැන් අපි කිව්වේ නිෂ්පාදනය සඳහා බලපාන සාධක ගැන කිව්වේ හරිනේ හරි ඒක ක්‍රම දෙකක් උත්තර දෙලා තියෙන්නේ කොටස් දෙකක් ඒකයි ඒ හරි ඊට පස්සේ ඔයා එනවා පුතේ බී කොටසට බී කොටසට එද්දී ඔයාලට කියනවා බී කොටසේ පළවෙනි එකේනවා මිනිසා හා සමාජය කරේ තාක්ෂණ වේදී මගින් ඇති කරන හිතකර සහ අහිතකර බලපෑම් දෙක බැගින් අහනවා හරි දැන් අපි ওই බලපෑම් ටික කඩලා ලියන්න කියලා කියන්නේ හරි ලියන්න පුතේ මුලින්ම බී වල පළවෙනි කොටසට ලියන්න හිතකර බලපෑම් කියලා හිතකර බලපෑම් හිතකර බලපෑම් හරි හිතකර බලපෑම්
හිතකර බලපෑම කියලා දාලා ලියන්නකෝ. මෙන්න මෙහෙම ලියන්න පොතේ. ලියන්න මෙහෙම. තොරතුරු සහ දැනුම ලබාගත හැකි වීම, තොරතුරු හා දැනුම ලබාගත හැකි වීම, තොරතුරු හා දැනුම ලබාගත හැකි වීම. ඔන්න එක හිතකර බලපෑම. ඒ වගේම තරක ලියන්න. නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩිවීම, නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩිවීම, නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩිවීම. හරි, ඒ ඇති. ඒ වගේ තව එකක් ලියන්න. තව එකක් ලියන්න. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුව. හරි, හිතකර. හරි, දැන් ඊට පස්සේ ලියන්න යටින් පුතේ අහිතකර බලපෑම් කියලා. අහිතකර බලපෑම්, අහිතකර බලපෑම් ලියන්න. අහිතකර බලපෑම් කීපයක් ලියන්න. අහිතකර බලපෑම් කීපයක් ලියන්න. ලියන්න පුතේ මෙහෙම අහිතකර බලපෑමක් ලියන්න. පවුල් සබඳතා දුරස් වීම, පවුල් සබඳතා දුරස් වීම, පවුල් සබඳතා දුරස් වීම. ඒ වගේම තව එකක් ලියන්න. පැවති සංස්කෘතිය විකෘති වීම, පැවති සංස්කෘතිය විකෘති වීම, පැවති සංස්කෘතිය විකෘති වීම. තව කෙනෙක් ලියන්න. තව කෙනෙක් ලියන්න. තව කෙනෙක් ලියන්න පුතේ. පරිගණක ක්‍රීඩා, පරිගණක ක්‍රීඩා, අන්තර්ජාලය හා රූපවාහිනිය, පරිගණක ක්‍රීඩා, අන්තර්ජාලය හා රූපවාහිනිය කෙරෙහි කෙරෙහි ඇබ්බැහිවීම හේතුවෙන්, කෙරෙහි ඇබ්බැහිවීම හේතුවෙන්, කෙරෙහි ඇබ්බැහිවීම හේතුවෙන් පුද්ගල මනස විකෘති වීම, පුද්ගල මනස විකෘති වීම, පුද්ගල මනස විකෘති වීම, පුද්ගල මනස විකෘති වීම. හරි, ඊට පස්සේ පුතේ ඔන්න බී වල පළවෙනි කොටස උත්තර ගත්තා. ඊට පස්සේ දෙවෙනි කොටස එනවා. ඉංජිනේරු තාක්ෂණවේදයට ඇති ප්‍රබල හැරවුම් ලක්ෂ දෙකක් සහ ඒවා සිදු වූ වකවානුව ලියන්න. පුතේ දැන් අපි ඉංජිනේරු තාක්ෂණවේදයේ තියෙන ප්‍රබල හැරවුම් ලක්ෂ දෙකක් ගත්තට පස්සේ, හරි, ප්‍රබල හැරවුම් ලක්ෂ දෙකක් තමයි. එකක් අපි ගත්තොත් එහෙම විදුලිය සොයා ගැනීම, එහෙම නැත්නම් අපි ගත්තොත් දුරකථනය සොයා ගැනීම, එහෙම නැත්නම් අපි ගත්තොත් රෝදය සොයා ගැනීම, එහෙම නැත්නම් අපි ගත්තොත් විදුලි බල්බය සොයා ගැනීම. හරි, ඔය වගේ දේවල් අපි ගත්තොත් එහෙම ඔය ඒ දේවල් සිදු වෙච්ච වකවානුවට කියන පොතේ අපෙන් අහන්නේ. හරි, අපි දරුවනේ ලියමු. ලියන්න. 1733 1733 1733 අපි අවුරුද්දත් එක්කම ලියවකෝ. 1733 ලියනවා. විදුලිය සොයා ගැනීම, විදුලිය සොයා ගැනීම, විදුලිය සොයා ගැනීම, විදුලිය සොයා ගැනීම, විදුලිය සොයා ගැනීම. වරහන් උතර දාන පොතේ ඒක හොයාගත්තේ කවුද කියලා ලියන්න. එංගලන්ත ජාතික, එංගලන්ත ජාතික ස්ටෙෆන් ග්‍රේ අලින තමි ලිව්වා. එංගලන්ත ජාතික ස්ටෙෆන් ග්‍රේ, ස්ටෙෆන් ග්‍රේ. හරි, හොඳයි. ඊට පස්සේ 1876 දුරකථනය සොයා ගන්නවා කවුරු විසින්ද? ඇලෙක්සැන්ඩර් ග්‍රහම් බෙල් විසින්. ලියන්න. 1876 1876 ලියන්න. දුරකථනය සොයා ගැනීම, දුරකථනය සොයා ගැනීම, දුරකථනය සොයා ගැනීම. පුද්ගල නාමය ලියන්න, පුද්ගල නාමය ලියන්න. ඇලෙක්සැන්ඩර් ග්‍රහම් බෙල්, ඇලෙක්සැන්ඩර් ග්‍රහම් බෙල්, ඇලෙක්සැන්ඩර් ග්‍රහම් බෙල්. ඊට පස්සේ 1904 1904 දී ඔයා ගන්නා පුතේ මේ මොකක්ද මේ
ඒ කියන්නේ මේ පැය ගැනීම සිද්ධ කරන 1904 දී ඉලෙක්ට්‍රොනික වැල්වය. කියන්නේ 1904 ඉලෙක්ට්‍රොනික වැල්වය. 1904 ඉලෙක්ට්‍රොනික වැල්වය. මේක හොයාගන්න පොතේ ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමින්. ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමින්. ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමින් විසින් දරුවනේ හොයාගන්නවා ඉලෙක්ට්‍රොනික වැල්වය. ඊට පස්සේ හොයාගන්නවා එතනින් පස්සේ ට්‍රාන්සිස්ටර් එක. හරි, ට්‍රාන්සිස්ටර් හොයාගන්නවා 1947 දී. තුන් දෙනෙක් විසින් හොයාගන්නේ 1947 දී ට්‍රාන්සිස්ටර් හොයාගන්නවා පුතේ පුද්ගලිය තුන් දෙනෙක්. ඒ කියන්නේ විද්‍යාඥ තුන් දෙනෙක් විසින්. එක්කෙනෙක් තමයි පුතේ මේ තුන් දෙනා ඇමරිකානු ජාතිකයෝ. එක්කෙනෙක් තමයි විලියම් ෂොක්ලි. අනිත් එක්කෙනා ජෝන් බාර්ඩින්. ජෝන් බාර්ඩින්. අනිත් කෙනා වෝල්ටර් බැටෙන්. වෝල්ටර් බැටෙන්. හරි, තුන් දෙනා ඇමරිකානු ජාතිකයෝ. ලියන්න 1947 ලියන්න ට්‍රාන්සිස්ටර් සොයා ගැනීම. ට්‍රාන්සිස්ටර් සොයා ගැනීම. ට්‍රාන්සිස්ටර් සොයා ගැනීම. පුද්ගල නාම ලියන්න. වරහන් අතර හරි දාගන්න. ඇමරිකානු ජාතික. ඇමරිකානු ජාතික විලියම් ෂොක්ලි. ඇමරිකානු ජාතික විලියම් ෂොක්ලි කමා ජෝන් බාර්ඩින්. ජෝන් බාර්ඩින් හා වෝල්ටර් බැටෙන්. වෝල්ටර් බැටෙන්. වෝල්ටර් බැටෙන්. වෝල්ටර් බැටෙන්. හරි, ඊට පස්සේ හරි 1947 ඇති හතරක් කිව්වනේ ඇති. ඊට පස්සේ නපදා සී කොටසට. සී කොටස පළවෙනි කෙනා ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩපොළක ආරක්ෂාව සඳහා කම්කරුවන්ට පනවන නීති රීති තුනක්. එකක් තමයි අවවාදාත්මක සංඥාවලට අනුගතව කටයුතු කරන්න. ඒ වගේම ආරක්ෂක උපකරණ පැළඳ කටයුතු කරන්න. ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ විදුලි උපකරණ පරිහරණයේදී ආරක්ෂාකාරී වෙන්න. හරි, ලියන්න කීපයක්. ලියන්න ආරක්ෂක ආයිත්තම් පැළඳ. ආරක්ෂක ආයිත්තම් පැළඳ. ආරක්ෂක ආයිත්තම් පැළඳ කටයුතු කිරීම. ආරක්ෂක ආයිත්තම් පැළඳ කටයුතු කිරීම. ආරක්ෂක ආයිත්තම් පැළඳ කටයුතු කිරීම. තව කෙනෙක් ලියන්න. ආරක්ෂක ආයුත්තම් පැළඳ කටයුතු කිරීම. තව කෙනෙක් ලියන්න. අවවාදාත්මක සංඥාවලට. අවවාදාත්මක සංඥාවලට අනුගත වීම. අවවාදාත්මක සංඥාවලට අනුගත වීම. අනුගත වීම. තව කෙනෙක් ලියන්න. විදුලි උපකරණ. විදුලි උපකරණ භාවිතයේදී. විදුලි උපකරණ භාවිතයේදී ආරක්ෂා වීම. විදුලි උපකරණ භාවිතයේදී ආරක්ෂා වීම. ආරක්ෂා වීම. ආරක්ෂාකාරී. දැන් මේ ආරක්ෂා වීම. හරි. හොඳයි. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා යන්ත්‍ර භාවිතයේදී අනුතුරු ඇතිවීමට බලපාන සාධක දෙකක්. යන්ත්‍ර භාවිතා කරද්දී අනුතුරු ඇති වෙන්න බලපාන සාධක. මොකද යන්ත්‍ර භාවිතා කරද්දී අනුතුරු ඇති වෙන්න බලපාන සාධක ගත්තාම එකක් තමයි පුහුණුවකින් තොරව කටයුතු කිරීම. හරි, පුහුණුවකින් තොරව කටයුතු කරපුවාම ඇත්තටම අපිට පොතේ අනුතුරු ඇති වෙන්න පුළුවන්. තව එකක් තමයි අපිට කතා කරන්න පුළුවන් විශේෂම. දැන් ඔය යන්ත්‍ර භාවිතයේදී අනුතුරු ඇති වෙන්න බලපාන තව සාධකයක් තමයි යන්ත්‍රවල ප්‍රමාණය ඉක්මවා දහවණය කරවීම. නැත්තම් අධික වේගෙන් දහවණය කරවීම. එහෙම නැත්තම් විදුලි පරිපථවල පවතින දෝෂ තත්ත්ව. ඔය වගේ දේවල් අනුතුරු ඇති වෙන්න බලපානවා. කියන්න පුතේ මෙහෙම නිසි පුහුණුවක් නොලැබීම. නිසි පුහුණුවක් නොලැබීම. නිසි පුහුණුවක් නොලැබීම. නිසි පුහුණුවක් නොලැබීම. නිසි පුහුණුවක් නොලැබීම.
කිසි පුහුණුවක් නොලැබීම. කිසි පුහුණුවක් නොලැබීම. තව එකක් ලියන්න. කිසි පුහුණුවක් නොලැබීම. තව එකක් ලියන්න. වේග සීමා ඉක්මවා ධාවනය කරවීම. වේග සීමා ඉක්මවා ධාවනය කරවීම. වේග සීමා ඉක්මවා ධාවනය කරවීම. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. දෛනික පරීක්ෂාවන් මගහැරීම. දෛනික පරීක්ෂාවන් මගහැරීම. දෛනික පරීක්ෂාවන් මගහැරීම. හරි. හොඳයි. ඊට පස්සේ පොතේ එනවා අපි කතා කරන්න. හරි. ඊට පස්සේ එනවා පොතේ අපි කතා කරන්න. හරි. හොඳින් අවධානය යොමු කරමු. ඊට පස්සේ එනවා පොතේ අපි කතා කරන්න මේ පොතෙන් අපේ හතරේ ප්‍රශ්න ඉවරයි. පස්වෙනි ප්‍රශ්නේ එනවා. තාක්ෂණ වේදී කලමනාකරණයේ අරමුණ වන්නේ මානව යාපද දෙසා නිෂ්පාදන සහ සේවාවන් බිහි කිරීමයි. පළවෙනි කොටස කියනවා තාක්ෂණ වේදී කලමනාකරණ ක්‍රියාවලියක පියවර. තාක්ෂණ වේදී කලමනාකරණ ක්‍රියාවලියක පියවර ගත්තාම පියවර පහක් තියෙනවානේ. නිර්මාණකරණය, සැලසුම්කරණය, ඊට පස්සේ පාලනය, මෙහෙයවීම සහ සංවිධානය කියලා ඔන්නේ කරුණු ටික ලියන්නයි තියෙන්නේ. ඔක දැන් අපිට පුළුවන්. හරිද? මොකද ඒක ලියන්න පුළුවන් ඈ. හරි. ඊට පස්සේ කියනවා තාක්ෂණවේදී කලමනාකරණයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නට වන කරුණු මොනවාදයි කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. හරි. තාක්ෂණවේදී කලමනාකරණ ක්‍රියාවලියකදී අපි අවධානය යොමු කරන්නට වන කරුණු කීපයක් තියෙනවා. හරි. එකක් තමයි පුතේ තාක්ෂණවේදයේ තුල, එහෙම නැත්නම් දරුවෝ අපි කියනවා මේ තාක්ෂණවේදය තුල සං ඒ කියන්නේ දැන් ඔය ඒ කියන්නේ දැන් සංවිධානය තුල තාක්ෂණවේදයේ භූමිකාව මම මෙහෙම ලියන්නම්කෝ. මම මෙහෙම ලියන්නම්. ඒ කියන්නේ පොතේ මේ සංවිධානය තුල තාක්ෂණවේදයේ භූමිකාව සංවිධානය තුළ තාක්ෂණවේදයේ භූමිකාව. හරි. සංවිධානය තුළ තාක්ෂණවේදයේ භූමිකාව. ඕකේ එකක්. සංවිධානය තුළ තාක්ෂණවේදයේ භූමිකාව. හරි. ඊට පස්සේ තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි. තාක්ෂණවේදය සම්බන්ධ අනාවැකි. ඒ වගේම ව්‍යාපෘතියේ පරිමාණය. හරි. එතනින් එහාට ගියාට පස්සේ අපිට පොතේ තව හම්බ වෙනවා කතා කරන්න විශේෂයෙන්ම ඔය තාක්ෂණවේදයේ ගමන් මඟ පිළිබඳව. තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම. ඔන්න අපිට හම්බ වෙන අවධානය යොමු කරන්න කරුණු ටික. දැන් ඔය කරුණු ටික මම ඔයාලගේ ටියුට් එකේ පොතේ පහුගිය දවසේ කතා කරලාදී. දැන් ඔය ඉංජිනේරු තාක්ෂණවේදයේ හැදින්වීම ටියුට් එක දුන්නනේ මම. ඒ ටියුට් එකේදී මම ඔයාලට දුන්නනේ ඒක නෝට් එක දුන්නනේ වීඩියෝ පහක් හයකින් වලට. ඒ ටික පොතේ බලලා නෝට් එක දාගත්තද? නෝ අයියා. ඒකට පොතේ වීඩියෝ ටික බලලා නෝට් එක දාගත්තද? නැද්ද? වීඩියෝ ටික බැලුවද? බලලා නෝට් එක දාගත්තද? හරි. ඔය දාගෙන තියෙන්නේ. හරි. එතකොට වීඩියෝ ටික බලලා නෝට් එක දාගත්තා නම් ඒ නෝට් එකේ තියෙන දේවල් තමයි මම අහලා තියෙන්නේ. මේව දේවල් වලට අලුත් දේවල් නෙමෙයි. එතකොට දැන් ඔය ටියුට් ටික දැන් මම ඇත්තටම ඔයාලට කම්ප්ලීට් නෝට් එකක් දුන්නාම ඒ නෝට් එක දිහා බලලා මේ පේපර්ස් වලට උත්තර ලියා ගන්න ඔයාලට පුළුවන් වෙයි. හරි. ඊට පස්සේ දැන් ඔන්න දෙවෙනි කොටසට ලියනවා අවධානය යොමු කරනට කරුණු ටික. ලියන්නකො කරුණු ටික මෙහෙම. පළවෙනි කරලා ලියන පුතේ සංවිධානය තුළ තාක්ෂණවේදයේ භූමිකාව. 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 තව එකක් ලියන්න. තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි. තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි. තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි. ඊළඟට ව්‍යාපෘතියේ පරිමාණය. ඊළඟට තාක්ෂණවේදයේ ගමන් මඟ හඳුනා ගැනීම.
තාක්ෂණ වේදයේ ගමන් මග හඳුනා ගැනීම. හරි. ඒකේ තුන්වෙනි කොටස කියනවා දේශීය කර්මාන්ත සංවර්ධනයේදී සංවර්ධන මට්ටම හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වූ මේ සඳහා අතීතයේ සිට වර්තමානයේ දක්වා තත්ත්වයන් උදාහරණ සහිතව පැහැදිලි කරන්න. හරි. අපිට මෙහෙම කියන්න පුළුවන්. පොතේ ඉස්සර කම්මල් වල පාවිච්චි කරපු මයින හැම වෙනකොට වර්තමානයේ ඉලෙක්ට්‍රික් බ්ලෝවර් එකක් හෙවත් විදුලි බුම්බුවක් පාවිච්චි කරනවා. අතීතයේ ගොඩනැගිලි වල බිමට ගෑවේ පුතේ ගොම මැටි. අද වෙනකොට ටයිල් හෝ සිමෙන්ති අල්ලනවා. සිමෙන්ති යොදනවා නැත්නම් ටයිල් අල්ලනවා. ඒ වගේම අතීතයේ මහල් වෙන් කිරීම සඳහා දැවල යලි පාවිච්චි කරත් අද වෙනකොට අපි කොන්ක්‍රීට් පාවිච්චි කරනවා. ඒ වගේම පුතේ අතීතයේ ගැඹුරු ලිං වලින් වතුර ගන්න ආඩියා ලිං ක්‍රමය පාවිච්චි කරත් අද වෙනකොට ජලපොම්ප පාවිච්චි කරලා ඒ වැඩේ කරගන්නවා. ඒ වගේම පුතේ අතීතයේ අපි ගත්තාම අපිට මෙහෙමත් කියන්න පුළුවන්. අතීතයේ පොතේ ඔය දීවර කටයුතු සඳහා පාවිච්චි කළේ දැවෙන් කර පොරු. අද වෙනකොට හැබැයි ෆයිබර් ග්ලාස් වරු පාවිච්චි කරනවා. ඔය වගේ වෙනස් වීම් කීපයක් කියමු. කියන්නේ මෙහෙම, කියන්නේ මෙහෙම. මේ වලදී කම්මල් වල භාවිතා කළ මයින හැමට කම්මල් වල භාවිතා කළ මයින හැමට ආදේශකයක් ලෙස මයින හැමට ආදේශකයක් ලෙස විදුලි පුම්බුව යොදා ගනී. විදුලි පුම්බුව යොදා ගනී. විදුලි පුම්බුව යොදා ගනී. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. ගැඹුරු ලින් වලින් ජලය ලබා ගැනීමට ගැඹුරු ලින් වලින් ජලය ලබා ගැනීමට ගැඹුරු ලින් වලින් ජලය ලබා ගැනීමට යොදාගත් ගැඹුරු ලින් වලින් ජලය ලබා ගැනීමට යොදාගත් ගැඹුරු ලින් වලින් ජලය ලබා ගැනීමට යොදාගත් ආණ්ඩියාලිඳ වෙනුවට ආණ්ඩියාලිඳ වෙනුවට ආණ්ඩියාලිඳ වෙනුවට විදුලි ජලපොම්ප භාවිතය විදුලි ජලපොම්ප භාවිතය විදුලි ජලපොම්ප භාවිතය විදුලි ජලපොම්ප භාවිතය තව එකක් ලියන්න තව එකක් ලියන්න දැවයෙන් කළ ඔරු වෙනුවට දැවයෙන් කළ ඔරු වෙනුවට වීදුරු කෙඳි සහිත ප්ලාස්ටික් දැවයෙන් කළ ඔරු වෙනුවට වීදුරු කෙඳි සහිත ප්ලාස්ටික් වීදුරු කෙඳි සහිත ප්ලාස්ටික් ඒ කියන්නේ ෆයිබර් ග්ලාස් වීදුරු කෙඳි සහිත ප්ලාස්ටික් වලින් ඔරු නිපදවීම වලින් ඔරු නිපදවීම ඇති කීපයක් කතා කරානේ. හරි. ඔන්න පොතේ ඔබලින් අපේ T10 පේපර් එකේ වැඩ ටික ඉවර වෙනවා. හරි. හරි. ඉතින් එතනින් එහාට දැන් T11 T12 මේ දේවල් ගත්තාම නෝට් එකේ තියෙන තොරතුරු අනුව එහෙමම මේ පේපර්ස් වල උත්තර ලියාගෙන යාමේ හැකියාව පුතේ ඔබ සතු වෙනවා. හරි. හරි. එන්නක පුතේ කොහොමම ඔයාලා ඇති මික්ස් චැලෙන්ජ් 9 පේපර් එකට එන්නකෝ. මික්ස් චැලෙන්ජ් 9 පේපර් එකට එන්න කොහොමම මික්ස් චැලෙන්ජ් 9 මික්ස් චැලෙන්ජ් 9 පේපර් එකට එන්න මික්ස් චැලෙන්ජ් 9 පේපර් එකට එන්න ගත්ත දුතේ පේපර් එක. හරි. ඒක කියනවා පහතින් දැක්වෙන්නේ 20ක් මිලිමීටර් විශ්කම්බ සිදුරක් සහිත ඇලුමිනියම් වලින් සාදන ලද යන්ත්‍ර කොටසක් කියලා කියනවා. අපි මික්ස් චැලෙන්ජ් 9 කරේ නෑ නේද පන්තියේ? මික්ස් චැලෙන්ජ් 9 පන්ති කරාද මතක නෑ කරාද කියලා මතක නෑ. පළවෙනි ප්‍රශ්න ඩ්‍රොවින් එක කරාස දෙවෙනි ප්‍රශ්නේ ඉඳන් තියෙන්නේ. ආ කරාද ඒක? ආ පළවෙනි කරා. පළවෙනි ප්‍රශ්නේ
හරි 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 දෙවෙනි කරන් තියෙනනේ ආයක රමණයක් කරපු ගතියක් තිබුණා. හරි අපි දැන් පටන් ගමු දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා. මික්ස්චරේෂ් නාමයේ මික්ස්චරේෂ් නාමයේ පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා අපිට කතා කරන්න තියෙනේ. පළවෙනි ප්‍රශ්නේ කතා කරලා ඉවරයි. හරි ඒක පළවෙනි කොටස. කාර්මික විප්ලවය තුල සිදු වූ ප්‍රධාන සිදුවීම් හතරක්. පොතේ කාර්මික විප්ලවය තුල සිදු වෙනවා මෙන්න මෙහෙම. එකක් තමයි ඉන්ද්‍ර ලෙස ගල් අඟුරු භාවිතා කරන සිද්ධ වෙනවා. ඒ වගේම ජඩේ සහ හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගන්න සිද්ධ වෙනවා. අතින් කරපු කර්මාන්තරණ යන්ත්‍ර සූත්‍ර බෙහෙවින් හඳුන්වා දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි පුතේ තව සිද්ධ වෙනවා මොනවද එන්ජින් සවි කරපු නැව් දුම්රිය වගේ දේවල් බිහිවීම සිද්ධ වෙනවා. අපි කතා කරමු කාර්මික විප්ලවය තුළ සිදුවිච්ච ප්‍රධාන සිදුවීම් හතරක්. කියන්න පුතේ මෙහෙම ලියන්න, යටි කරලා ලියන්න පළවෙනි කොටසට දාලා මෙහෙම ලියන්න. අතින් කළ කර්මාන්ත වලට යන්ත්‍ර සූත්‍ර අතින් කළ කර්මාන්ත වලට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම අතින් කළ කර්මාන්ත වලට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම අතින් කළ කර්මාන්ත වලට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම දෙවෙනි කෙනා ලියනවා ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම. තව එකක් ලියනවා. තව එකක් ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතය. 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 තව එකක් ලියනවා. තව එකක් ලියනවා. මහා පරිමාණ කර්මාන්ත ශාලා මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භ කිරීම හා මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භ කිරීම හා ඒවාට උචිත යන්ත්‍ර සූත්‍ර නිර්මාණය ඒවාට උචිත යන්ත්‍ර සූත්‍ර නිර්මාණය ඒවාට උචිත යන්ත්‍ර සූත්‍ර නිර්මාණය ඒවාට උචිත යන්ත්‍ර සූත්‍ර නිර්මාණය. හරි දෙවෙනි කොටස තාක්ෂණ වේදේ හැරවුම් ලක්ෂ 10ක් සඳහන් කරන්න කියලා කියනවා. තාක්ෂණ වේදේ හැරවුම් ලක්ෂ යටි යටට ලියන්නේ මෙන්න මෙහෙම. ගින්දර රෝදය ණය ගින්දර රෝදය විදුලිය චීන චට්ටි වාත්තු කිරීම චීන චක්‍ර වාප්ති කිරීම ඉලෙක්ට්‍රොනික වැල්වය ට්‍රාන්සිස්ටරය සංගෘහීත පරිපත අපි IC කියලා කෙටියෙන් කියනවා සංගෘහීත පරිපත දුරකථනය සූත්‍රිකා බල්බය මුද්‍රණ කලාව හරි හොඳයි එච්චරයි. ඊට පස්සේ තුන්වෙනි කොටස තාක්ෂණ වේදයේ බලපෑම සඳහා පහත සඳහන් වගුව සම්පූර්ණ කරන්න කියලා කියනවා. පුතේ පළවෙනි කෙනා මිනිසා හා සමාජය කෙරෙහි බලපාන කරුණු ටිකයි පරිසරය කෙරෙහි බලපාන කරුණු ටිකයි. හරි අපි කරුණු දෙක දෙක ලියමු. පළවෙනි කෙනා ලියන්න මිනිසා හා සමාජය කෙරෙහි කියලා ලියන්න. මිනිසා හා සමාජය කෙරෙහි බලපාන කරුණු වෙන මේවා ලියනකොටේ යටි යටට ලියන අපි දන්නවා. අපි දැන් කතා කළා ලියන්න මිනිසා හා සමාජය කෙරෙහි බලපාන කරුණු ලියන්න. ලියන්න තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය වෙනස් වීම තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය වෙනස් වීම
ප්‍රජා ව්‍යාප්ති වෙන සිංහල එකක්. තව එකක් ලියන්න. තව එකක් ලියනවා. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. ප්‍රාග්ධන හිමිකාරීත්ව ව්‍යුහය වෙනස් වීම. තව එකක්. නිෂ්පාදන ධාරිතාවය හා ඵලදායිතාවය වැඩිවීම. හරි, නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව. නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩිවීම. නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩිවීම. ඵලදායිතාව වැඩිවීම. ඊළඟට නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩිවීම. ඊළඟට තොරතුරු සහ දැනුම ලබාගත හැකිවීම. තොරතුරු හා දැනුම ලබාගත හැකිවීම. ඔන්න ඔව මිනිසා හා සමාජය කෙරෙහි බලපාන සාධක. හරි, ඊට පස්සේ පරිසරය කෙරෙහි කියලා ලියන්න යටින්. පරිසරය කෙරෙහි. පරිසරය කෙරෙහි. දැන් යටින් ලියමු පරිසරය කෙරෙහි බලපාන සාධක. මෙන්න මේවා ලියන්න යටින් යටට. පරිසරය කෙරෙහි බලපාන සාධක ලියන්න. ස්වාභාවික සම්පත් ක්ෂේවීම. ස්වාභාවික සම්පත් ක්ෂේවීම. ස්වාභාවික සම්පත් ක්ෂේවීම. ස්වාභාවික සම්පත් ක්ෂේවීම. තව එකක් ලියන්න. පරිසර දූෂණය. පරිසර දූෂණය. තව එකක් ලියන්න. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා හරිතාගාර බලපෑම. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා හරිතාගාර බලපෑම. හරිතාගාර බලපෑම. හරි, හතරවෙනි කොටස කියනවා තාක්ෂණයේ අනාගත ප්‍රවණතා හතරක් සඳහන් කරන්න. අනාගත ප්‍රවණතා. මෙන්න මේවා අනාගත ප්‍රවණතා. එකක් තමයි පුතේ පුනර්ජනනීය බලශක්ති භාවිතා කරන්න පෙනෙනවා. ඒ වගේම කැතෝඩ් කිරණ නල භාවිත රූපවාහිනී යන්ත්‍ර වෙනුවට LCD තෙර සද TV ඇවිල්ලා තියෙනවා වර්තමානයේ වෙද්දී. ඒ වගේම ශීතකරණ සඳහා වායු ගෝලයට අහිතකර නොවන, නැත්නම් පරිසරයට අහිතකර නොවන, ඒ කියන්නේ ඕසෝන් ස්තරයට හානි කර නොවන වායුන් වර්ග භාවිතා කරනවා. ওই වගේ දේවල් කීපයක් ලියමු. දෙන්න මොකද මෙහෙම ලියන්න. පළවෙනි කරණ ලියන්න. ඔසිල ඉන්ධන වෙනුවට. ඔසිල ඉන්ධන වෙනුවට. ඔසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්ති. ඔසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්ති භාවිතය. පුනර්ජනනීය බලශක්ති භාවිතය. පුනර්ජනනීය බලශක්ති භාවිතය. පුනර්ජනනීය බලශක්ති භාවිතය. තව එකක් ලියන්න. තව ලියන්න. ඕසෝන් ස්තරයට. ඕසෝන් ස්තරයට හානිකර නොවන. ඕසෝන් ස්තරයට හානිකර නොවන. ඕසෝන් ස්තරයට හානිකර නොවන. ඕසෝන් ස්තරයට හානිකර නොවන වායු භාවිතයෙන්. වායු භාවිතයෙන් ශීතකරණ නිර්මාණය. වායු භාවිතයෙන් ශීතකරණ නිර්මාණය. ශීතකරණ නිර්මාණය. තවට ලියන්න. කැතෝඩ කිරණ නල. කැතෝඩ කිරණ නල භාවිත. භාවිත රූපවාහිනී වෙනුවට. රූපවාහිනී වෙනුවට අඩු ජව භාවිත. අඩු ජව භාවිත. අඩු ජව භාවිත LCD තිර සහිත. LCD තිර සහිත රූපවාහිනී නිර්මාණය. රූපවාහිනී නිර්මාණය. රූපවාහිනී නිර්මාණය. තරකක් ලියන්න. තරකක් ලියන්න. ලියන්න. අභ්‍යවකාශය පිළිබඳ සිදු කෙරෙන.
අභ්‍යවකාශය පිළිබඳ සිදු කෙරෙන පර්යේෂණවල අභ්‍යවකාශය පිළිබඳ සිදු කෙරෙන පර්යේෂණවල ශීඝ්‍ර දියුණුවත් සමග පර්යේෂණවල ශීඝ්‍ර දියුණුවත් සමග අනාගතයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ජීවත් වීමේ ප්‍රවණතාවක් ඇතිවීම. හරි, ඇති. ඊට පස්සේ එනකොටේ දෙවෙනි ප්‍රශ්නේ හරි තුන්වෙනි ප්‍රශ්නේ එනවා. සිවිල් ප්‍රශ්නයක් වලට දීලා තියෙන්නේ. හරි. විවිධ ඉදිකිරීම් සඳහා ගඩොල් භාවිතා කරනවා කියලා කියනවා. පළවෙනි කොටස කියනවා එම ගඩොල් වල තියෙනටන ගුණාංග පහක් අහනවා. ගඩොල් වල තියෙන ගුණ. පොතේ ඉංජිනේරු ගඩොල්ක තියෙන ගුණ ගත්තාම මොනවද තියෙන ගුණ? ඔ එකක් තමයි පොතේ අපි දන්නවා. ඍජු දාර සහිතව නිර්මාණය වෙන්නට ඕන. ඒ වගේම මුහුණක් සමතල වෙන්නට ඕන. ඒ වගේම ඉරිතලීම් එහෙම නැත්නම් පළුදු වීම වලින් තොර වෙන්නට ඕනේ. ගඩොල්ක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 2ක් පමණ වෙන්නට ඕන. ඒ වගේම පොළු මුහුණත පහළට ඉදින විදිහට මීටර 1.2ක පමණ උඩ කියලා ගඩලක් අතහැරියොත් කැඩෙන්නේ නැතුව තියෙන්නත් ඕන. ඒ වගේම හොඳින් පිලිස්සුන ගඩොල් දෙකක් එකට වදිනකොට පොතේ ලෝහ මඩක් එනවා. ඒ වගේම ගඩලක් පැය 24 ක කාලයක් වතුර ගිල්ලලා තිබ්බට පස්සේ ජලය උරා ගන්න ප්‍රතිශතය 20%ක සීමාව නොඉක්මවන්නට ඕන. ඔන්න පොතේ ගඩොල් වල තියෙන ගුණ අපි එකින් එක ලියමු. දැන් පොතේ පළවෙනි කෙනා ඍජු දාර සහිතව පළවෙනි කෙනා ලියන්නේ ඍජු දාර සහිතව නිමවිය යුතු වීම. ඍජු දාර සහිතව නිමවිය යුතු වීම. ඍජු දාර සහිතව නිමවිය යුතු වීම. දෙවෙනි කෙනා ලියන්නේ මුහුණක් සමතල විය යුතුය. ඊළඟට කෙනා ලියන්නේ ඉරිතලීම් පළුදු වීම් වලින් තොර විය යුතුය. ඉරිතලීම් පළුදු වීම් වලින් තොර විය යුතුය. තොර විය යුතුය. ඒ වගේම ගඩොලක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 2ක් පමණ විය යුතුය. ගඩොලක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 2ක් පමණ විය යුතුය. හරි, ඊළඟට ඔළු මුහුණත පහළට සිටිනසේ මීටර 1.2ක පමණ ඉහළක සිට ගඩොලක් අතහැරිය විට නොකඩී තිබීම. තව එකක් හොඳින් පිලිස්සුන ගඩොල් දෙකක්
හොඳින් පිරිස්සුනේ කඩල් දෙකක් එකට ගැටීමේදී ලෝහ හඬක් ඇතිවීම. ලෝහ හඬක් ඇතිවීම. ලෝහ හඬක් ඇතිවීම. අවසාන කෙනා ලියන්නේ ගඩලක්. ගඩලක් පැය 24ක කාලයක්. ගඩලක් පැය 24ක කාලයක් ජලයේ ගිල්වා තැබූ විට. ගඩලක් පැය 24ක කාලයක් ජලයේ ගිල්වා තැබූ විට. ජලයේ ගිල්වා තැබූ විට ජලය උරා ගැනීමේ ප්‍රතිශතය. ජලය උරා ගැනීමේ නැත්නම් ජලය අවශෝෂණය කිරීමේ ප්‍රතිශතය. ජලය අවශෝෂණය කිරීමේ ප්‍රතිශතය සිර විස්සක සීමාව නොයික්ම විය යුතුය. සිර විස්සක සීමාව නොයික්ම විය යුතුය. නොයික්ම විය යුතුය. හරි. එච්චර. ඊට පස්සේ කියන පොදේ දෙවෙනි කොටස එම ගඩලවල යෝග්‍යතාවය පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රම තුනක්. මේ ගඩලවල පුතා යෝග්‍යතාවය පරීක්ෂා කරන්න පුළුවන් එකක් තමයි අපිට පුළුවන් පුතේ මිනුම් පරීක්ෂාව කරන්න පුළුවන්. මිනුම් පරීක්ෂාව ගඩලක් මෙහෙම ගත්තාම මේ ගඩොලේ දිග වෙන්නේ පුතා 220 මිලිමීටර්. පළල වෙන්නේ 105 මිලිමීටර්. උස වෙන්නේ 65 මිලිමීටර්. ඔන්න මිනුම් ටික තියෙනවද කියලා බලනවා. ඕක එකක්. ඊළඟට වර්ණය පරීක්ෂා කරනවා. ඊට පස්සේ ජල අවශෝෂණ ප්‍රතිශතය පරීක්ෂා කරනවා. ඔන්න ඒ වගේ ටිකක් ලියවනවා. හරි. හරිද? අපෙන් අහන්නේ පරීක්ෂා කරන ක්‍රම තුනක් කෙටියෙන් විස්තර කරන්න. දෙන පළවෙනි කෙනා මිනුම් පරීක්ෂාව. මිනුම් පරීක්ෂාව කියලා දාලා මෙහෙම ලියන්නකෝ. ලියන්න ගඩොලක. ගඩොලක දිග පළල හා උස. ගඩලක දිග පළල හා උස. ගඩලක දිග පළල හා උස පහත මිනුම් වලට පැවතිය යුතුය. පහත මිනුම් වලට පැවතිය යුතුය කියලා දාලා මේ ගඩොල ඇඳලා මිනුම් ටික දාන්න දිග පළල උස ටංකාල. ගඩොල ඇඳලා ටංකාල දිග පළල උස දාන්න බලන්න. හරිද පුතේ? තව අඳිනවද? ඉවරද? ඉවරයි සර්. ඉවරනේ. හරි. ඊට පස්සේ ලියන්න දෙවෙනි කෙනා ලියන්න වර්ණය පරීක්ෂාව කියලා. දැන් මිනුම් පරීක්ෂාව ඉවරයි. දෙවෙනි කෙනා ලියන්න වර්ණය පරීක්ෂාව. වර්ණය පරීක්ෂාව. වර්ණය පරීක්ෂාව කියලා දාලා මෙහෙම ලියන්නකෝ.
කියන්නේ ඒ කියන්නේ වර්ණ පරීක්ෂාව කරනකොට ගඩොලක අභ්‍යන්තර වගේම බාහිර පෘෂ්ඨයේ පාට ගඩොල් රතු පාටට තියෙන්නට ඕනේ. ඒකයි ඔය කියන්නේ. ඒ කියන්නේ මෙහෙම වර්ණ පරීක්ෂාව තුළ මෙහෙම ලියන්නකො. ගඩොලක බාහිර පෘෂ්ඨය මෙන්ම ගඩොලක බාහිර පෘෂ්ඨය මෙන්ම අභ්‍යන්තර පෘෂ්ඨයේද ගඩලක බාහිර පෘෂ්ඨය මෙන්ම අභ්‍යන්තර පෘෂ්ඨයද අභ්‍යන්තර පෘෂ්ඨයද ඒකාකාර වර්ණයකින් යුක්ත විය යුතුය ඒකාකාර වර්ණයකින් යුක්ත විය යුතුය ඒකාකාර වර්ණයකින් යුක්ත විය යුතුය එනම් ගඩොල් රතු පාට වේ එනම් ගඩොල් රතු පාට වේ එනම් ගඩොල් රතු පාට වේ හරි තුන්වෙනි එක කෙනා ලියන්න ඕනේ ජල අවශෝෂණ ප්‍රතිශතය පරීක්ෂාව කියලා ලියන්න ජල අවශෝෂණ ප්‍රතිශතය පරීක්ෂාව ජල අවශෝෂණ ප්‍රතිශතය පරීක්ෂාව කියලා ලියන්න ජල අවශෝෂණ ප්‍රතිශතය පරීක්ෂාව ජල අවශෝෂණ ප්‍රතිශතයේ පරීක්ෂාව. හරි. ලියනකොට මෙහෙම ගඩොලක් පැය 24ක කාලයක් ගඩොලක් පැය 24ක කාලයක් ජලයේ ගිල්වා තැබූ විට ජලය උරා ගන්නා ප්‍රතිශතය ජලයේ උරා ගන්න නැත්නම් අවශෝෂණය කරන ජලයේ උරා ගන්න එහෙම නැත්නම් අවශෝෂණය කරන ජලයේ අවශෝෂණය කරන ප්‍රතිශතය වියලි කඩලේ බරින් සිරි විස්ස සීමාව ට සිරවිස්ස සීමාවට අඩුවිය යුතුය සිරවිස්ස සීමාවට අඩුවිය යුතුය සිරවිස්ස සීමාවට අඩුවිය යුතුය හරි ඊට පස්සේ තුන්වෙනි කොටස බඩගල් ධම්මක පළමු සහ දෙවන වරිය වෙන වෙනම රූප සටහන් වල ඇඳ දක්වන්න කියලා කියනවා බඩගල් වරියක පළවෙනි සහ දෙවැනි වරිය බඩගල් 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 ඔළුගල් අපෙන් අහන්නේ බඩගල්නේ ඔව් ඔළු ඔළුගල් ඊට පස්සේ මේ සෙට් එක ඉතින් බඩගල් භාගයක් දානවා බඩගල් සෙට් එක එනවා පටන් ගන්න තැනක් දානවා බඩගල් භාගයක් අවසාන වෙන තැනක් දානවා බඩගල් භාගයක් මේ තියෙන්නේ ගල් භාගයක් මෙතනක් තියෙන්නේ ගල් භාගයක් මේ පළවෙනි වලින් මේ දෙවෙනි වලින් ඔන්න වරි දෙක. කොහොමද දැන් හරි. මේක දෙකක් වෙනද? හරි. කොහොමද දැන් හරි. ගල් භාග කැලි දෙකක් දාලා තියෙනවා. හරි. ඊට පස්සේ හතරවෙනි කොටස කියනවා ගඩොල් බැම්මක් කෙටි කාලයකින් නවත්පත් යොදන වැඩ නැවැත්ීමේ ක්‍රමය රූප සරණකට ලක්වන්න කියලා කියනවා හතර වෙනි කොටස. ඒ කියන්නේ කෙටි කාලයකින් නවත්තනවා කියලා කියනකොට දරුවනේ ඔය කියන්නේ පඩිපැන්නුම් කෙලවරක්. අපිට ඔබ බඩගල් බර්මකින් මැදලා ලක්වන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ පඩි පැන්නුම් කෙලවර. පඩි පැන්නුම් කෙලවර. හරි. ටක්කල් වැඩ ගන්නකො. හරි. ඉක්මනින් අර ගන්නකොට.
තව මේක අඳිනවද? ඉවරද? මේකට අපිට අඳිනවද නැද්ද? ඉවරයි සර්. ඉවර නැද්ද? ඉවරයි සර්. ඉවරයිනේ. හරි හරි. දැන් තුන හරි හතර හරි. ඊට පස්සේ පස්වෙනි කොටස කියනවා වෙනත් ගඩොල් බැමි රටා තුනක් සඳහන් කරන්න කියලා කියනවා. දැන් මේක බඩගල් බැම්මනේ. අපි දන්න තවත් බැමි වර්ග ටිකක් තියෙනවා. මොනවද අපි දන්න බැමි වර්ග ටික? ඔව්. දැන් මේක බඩගල් බැම්මනේ. ඔලුගල් බැමි දකිනවා, ඉංග්‍රීසි බැමි දකිනවා, ෆ්ලෙමිෂ් බැමි දකිනවා. කියන්න. ඔලුගල් බැම්ම, ඔලුගල් බැම්ම, ඉංග්‍රීසි බැම්ම, ඉංග්‍රීසි බැම්ම, ෆ්ලෙමිෂ් බැම්ම, ෆ්ලෙමිෂ් බැම්ම. හයිවෙනි කොටස. ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී ගඩොල් බැම්මක් සඳහා පෙදලේරුව පාවිච්චි කරන උපකරණ පහ. උපදේ ගඩොල් බැම්මක් ඉදි කරනකොට පෙදලේරුව විසින් පාවිච්චි කරන පුතා උල් හැන්දා. ඒ වගේම බදාම ලෑල්ලක්. ඒ වගේම මට්ටම් ලීයක්. ඒ වගේම ලෙවල් බටයක්. ඒ වගේම ස්පීඩ් ලෙවලයක්. එතනින් එහාට ගියාට පස්සේ ළමය සහ මැකිලියා ඔය වගේ දේවල් පාවිච්චි කරනවා. හරි. එයාලගේ කාර්යනුත් එක්ක අපෙන් අහන ලියන්න එක මෙන්න මෙහෙම. ලියන්න පොතේ පරිණත කරලා ලියන්න. ළමය හා මැකිලිය ලියන්න. බැම්මක සිරස් බව පරීක්ෂාවට මුංජිරි කැල කලියන. බැම්මක සිරස් බව පරීක්ෂාවට බැම්මක සිරස් බව පරීක්ෂාවට බැම්මක සිලස් බෝ පරීක්ෂාවට. තව එකක් ලියන්න. ඉස්පීතු ලෙවලය ලියන්න. ඉස්පීතු ලෙවලයක් අපි පාවිච්චි කරන පුතේ ලියන්න. බැම්මක තිරස් හෝ සිරස් බව. බැම්මක තිරස් හෝ සිරස් බව. බැම්මක තිරස් හෝ සිරස් බව. බැම්මක තිරස් හෝ සිරස් බව පරීක්ෂාවට. පරීක්ෂාවට. බැම්මක තිරස් හෝ සිරස් බව පරීක්ෂාවට. තිරස් හෝ සිරස් බව පරීක්ෂාවට. ඊට පස්සේ මට්ටම් ලීය ඊළඟ කෙනා. මට්ටම් ලීය. මට්ටම් ලීය. ලියන්න. මට්ටම් ලියදා ගන්න විදිය ලියන්න. ගඩොල් වරියක් ඍජුව සැකසීමට. ඊට පස්සේ ලැබුණේ බදාම ලෑල්ලක් පාවිච්චි කරන මොකෙන්ද කියලා අපි ලියමු. බදාම ලෑල්ල පාවිච්චි කරන දේ. ගඩොල් බැම්ම අසල බදාම. ගඩොල් බැම්ම අසල බදාම. රැඳවීමට. ගඩොල් බැම්ම අසල බදාම. රැඳවීමට. තව එකක් ලියන්න. සල්ලඩය කියන්නේ වැඩි හලන්න ගන්න ඒක. සල්ලඩය ලියන්න. ලියන්න. සල්ලඩය ලියන්න. සියුම් සමාහාරකවල ඝනකමින් වැඩි කොටස්. සියුම් සමාහාරකවල ඝනකමින් වැඩි කොටස් වෙන් කර ගැනීමට. හරි. අවසාන කොටස අහන ඔයාගෙන් කොන්ක්‍රීට් නිෂ්පාදනයේදී නියමිත ප්‍රමිතියෙන් යුක්තව සාදා ගැනීමට අනුගමනය කරන්නට වන පියවර හතරක්.
ප්‍රදේ කොංග්‍රස් නිෂ්පාදනයේදී නියමිත ප්‍රමිතියෙන් යුක්තව සාදා ගැනීමට අනුගමනය කරන පියවර හතරක්. එකක් තමයි ගුණාත්මක බවින් යුක්ත සංකටක යොදා ගන්නට ඕන. ඕක එකක්. ඒ වගේම නිවැරදි අනුපාත යොදා ගන්නට ඕන. ඒ වගේම නිවැරදි ප්‍රමාණයට ජලය යොදා ගන්නට ඕන. ඒ වගේම පදම් කරන්නට ඕන නිවැරදි කාලයක්. ඒ වගේ දේවල්. ලියන්නක කීපයක් ලියන්න. ගුණාත්මක බවින් යුක්ත සංකටක ගුණාත්මක බවින් යුක්ත සංඝටක භාවිතය 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 ඔක පළවෙනි එක දෙවෙනි එක ලියන්න ගුණාත්මක බවින් යුක්ත සංඝටක භාවිතය පළවෙනි එක හරි දෙවෙනි එක ලියන්න නිවැරදි මිශ්‍රණ අනුපාත යොදා ගැනීම තම භාවිතය නිවැරදි මිශ්‍රණ අනුපාත යෙදීම දැන් භාවිතය නිවැරදි මිශ්‍රණ අනුපාත භාවිතය නිවැරදි මිශ්‍රණ අනුපාත භාවිතය ඊළඟට දී ඇති අනුපාතවලට අනුව දී ඇති අනුපාතවලට අනුව සංඝටක මිශ්‍ර කිරීම දී ඇති අනුපාතවලට අනුව සංඝටක මිශ්‍ර කිරීම සංඝටක මිශ්‍ර කිරීම ඊළඟට සංඝටක මිශ්‍ර කිරීම හරි ඊළඟට නිවැරදි ජල සීමිත අනුපාතයක් නැත්නම් නිවැරදි ජල සීමිත මෙහෙම කියන නිවැරදි ප්‍රමාණයට ජලය යෙදීම නිවැරදි ප්‍රමාණයට ජලය යෙදීම නිවැරදි ප්‍රමාණයට ජලය යෙදීම හරි හොඳයි ඔන්න අපි මික්ස් චැලෙන්ජ් නමේ පේපර් එකේ දැන් එක හරි දෙක හරි තුන හරි රයිට් හොඳයි රයිට් ඉවරද පුතේ ඉවරයිනේ හරි රයිට් හරි පුතේ අපි ඊට පස්සේ මෙහෙමයි වැඩ ටික වෙන්නේ දැන් ඔයාට දැන් අපි තාම ඔයාලට පුතේ ටියුට් එක අපි මේ හෙට සෙනසුරාදා හෙට තමයි පෝස්ට් කරන්නේ එතකොට ඔයාලට හම්බ වෙනවා සඳුදා පාඩන සඳුදාවගේ හම්බ ඊළඟ ළඟමනේ ලොකු දුරක නෙමෙයි සඳුදා උපරිම අඟහරු දෙවිලි හම්බ වෙයි මෙන්න මේ ටික හම්බ වෙනවා සිවිල් ටියුට් සිවිල් පාඩම අපි පටන් ගන්න සිවිල් පාඩම අදාළ ඔයාලට ටියුට් තුනක් හම්බ වෙනවා හරි ඊට අමතරව තව හම්බ වෙනවා චරිතය සහ බල සම්ප්‍රේෂණ මූල පාඩම වල දාලා තව එක ටියුට් එකක් හම්බ වෙයි. ටියුට් හතරක් හම්බ වෙනවා. පේපර් සෙට් එක හම්බ වෙනවා. පැහැදිලිනේ. එතකොට ටියුට් සෙට් එකයි පේපර් සෙට් එකයි ගන්න එක හම්බ වෙනවා. ඒට කියන්නේ අපි පෝස් කරනවා. එතකොට සඳුදා හෝ අමාරුවද උදේ වෙද්දී වගේ හම්බ වෙනවා. ඊට පස්සේ ඒකේ මම මුලින්ම තියරිටික කවර් කරනවා. තියරිටික කවර් කරන්න වීඩියෝ පැක් පිළියෙල. එතකොට සති දෙකකින් මම තියරි සේරම ටික ඉවර කරනවා. එතකොට වෙන තියරිටික අදාළව නෝට් එකේ තියරිටික නෝට් කරගෙන ඉවර කර ගන්න. පැහැදිලිද? ඔක පළවෙනි දේ. ඊට පස්සේ එතනින් පස්සේ තමම පාඩම් කරන්න, ඒ කියන්නේ පේපර්ස් ටික ඩිස්කස් කරන්න පටන් ගන්න. පැහැදිලිද? එතකොට මේ මාසෙ වෙද්දි තව පාඩම් දෙකක් මම ඉවර කරනවා. ඔය විදිහට ඔයාලගේ එක්සෑම් එක ලඟ වෙනකොට පාඩම් 17 මම ඉවර කරනවා. ටිකක් ඔක ලොකු පාඩමක් නිසායි, සිවිල් පාඩම් ටිකක් ලොකු නිසායි මේ මාසෙම පාඩම් දෙකක් දාලා තියෙන්නේ. ඉස්සරහට තව පාඩම් ප්‍රමාණයක් වැඩි කරලා ඔයාලගේ වැඩසටහන ඉක්මනින් මම කරගෙන යනවා. පැහැදිලිද? හරි. එතකොට ඒවට සූදානම් වෙන්න උපරිමයක් කරගන්න උත්සාහ කරන්න පේපර් ක්ලාස් එක කර ගන්නත් ඒවා සම්බන්ධ පේපර් ක්ලාස් එක තියෙනවනේ ඒකත් කට් කර ගන්න නැතුව පන්තිල සෙට් එක වැඩි කරගෙන යන්න. හරි. එහෙනම් පොතේ අදට මම මෙතනින් වැඩ ටික එහෙනම් කවර් කරන්න. ටිකක් කම්මැලි නිසා දැන් වෙලාව 10යිනේ. එතකොට ලබන සතියේ සම්බන්ධ පේපර් ක්ලාස් එකට එන එකට සෙට් වෙන්න. අඟහරු වල ඔයාලගේ සුපුරුදු රිවිෂන් ක්ලාස් එක තියෙනවා. ඒකේ මම එදාට බොහෝ විට අඟහරු වල දෙයි මම වීඩියෝ පැක් එක දෙන්න ඔයාලට. ඒක අරගෙන වැඩ ටික කරගන්න. හරි. Right, එහෙනම් අද උදේ වැඩ ටික ඉවරයි. අයිබෝවන්.